ආයුබෝවන් ඔබ එක්වන්නේ කළම්ඹෝ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම මදුකා සමරකෝන් ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත. නිදහස පටු දේශපාලන උවමනා සඳහා භාවිතා කිරීම ඉදිරි ගමනට බාධාවක් බව ජනපති කියයි. ජලගාස්තු සංශෝධනය අය නොකළහොත් ජලසම්පාදන මණ්ඩලය පාඩු ලබන ලකුණු. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ අදත් උද්ඝෝෂණ. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ලාංකික කාන්තාවට නිදහස. ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් සිරියානු ජනපතිගෙන් ප්‍රකාශයක්. ලබා දී ඇති නිදහස පටු දේශපාලන උවමනා සඳහා භාවිතා කිරීම රටේ ඉදිරි ගමනට බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වන සංවත්සර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වන සංවත්සර මහ සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එම සංගමය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකර විශ්‍රාම ලැබූ දස දෙනෙකුට තිළිණ ප්‍රදානයද සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වුවා. මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් සිටි කාලය තුළ කිරීමට අපහසු වූ, කිරීමට නොලැබුණු, කිරීමට අභියෝගාත්මක වූ කරුණු කීපයක් ඉෂ්ට කළ බව ඔබ දන්නවා. විශේෂයෙන්ම ඖෂධ පනත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අද ඖෂධ පන තුළින් බලාපොරොත්තු වෙච්ච අරමුණු වලින් යම් අරමුණු ප්‍රමාණයක් රටේ ජනතාව භුක්ති විඳිනවා. ඖෂධ පනත පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අවුරුදු 40ක් 50ක් මේ රටේ කතා කළා. නමුත් ඒ පනත පාර්ලිමේන්තුවට ආවේ නැහැ. නමුත් අපිට පුළුවන් වුණා පහුගිය අවුරුද්දේ මේ පිළිබඳ අවශ්‍ය නීති රීති හදලා පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරලා අද ඖෂධ මිල රාශියක මිල අඩු කරලා ගුණාත්මක ඖෂධ පමණක් ඒ වගේම රෝහල්වල පාවිච්චි කිරීමටත් අවශ්‍ය ඒ නීති රීති අද ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ අපි සතුටු වෙනවා. ඒ අභියෝගාත්මකව තිබුණු දේ කරන්න අපිට පුළුවන් වුණා කියලා හිතා. ඒ වගේම තමයි මම සෞඛ්‍ය ඇමති කාලේ විශාල උත්සාහයක් ගත්තා. දුම් වැටිය පිළිබඳව සිගරට් පැකට් එකේ අවවාදාත්මක සෞඛ්‍ය අවවාදාත්මක රූප 80%. නමුත් මට උසාවි යන්න වුණා. අධිකරණයේ තීන්දුව දුන්නේ 60% ඔබ දන්නවා. නමුත් මම ජනාධිපති ධුරයට පත් වෙලා සෞඛ්‍ය ඇමතිතුමත් සමග අපි ඒ සම්බන්ධයෙන් උසාවියට යන්නේ නැතුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරලා 80% දක්වාය අපිට ඉහළ නංවන්න පුළුවන් වුණා. ඒ නිසා මහජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය සහ බලාපොරොත්තු ඒවා ඉටු කරමින් අපි පියවරෙන් පියවර යන්නේ. සමහර වෙලාවට ක්ෂණික විසඳුම්, කෙටිකාලීන විසඳුම් විශාල වශයෙන් ඇතැම් වෙලාවට බලාපොරොත්තු වුණා සමහර අය. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. ඒ අනුව පොදුජන පෙරමුණේ පළමු සමාජිකයා වන්නේ ඒ මහතායි. පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව අද පැවැත්වූ අතර එහිදී ඔහු සමාජිකත්වය ලබා ගනු ලැබුවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා 178ක ජනතාවක් පෙළ ගැසී සිටින බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් ලෙසට නව පක්ෂය හැඳින්විය හැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ නව පක්ෂයකට සම්බන්ධ කරගන්නා බවත් හෙතෙම කියා සිටියා. මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ පක්ෂ කාඩ්පත් 100ක්ද, පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා පක්ෂයේ සමාජික කාඩ්පත් 200ක්ද මෙවන විට වෙන් කර තිබෙන බවයි. මම දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක විතරයි. එතුමා ඉන්නකන් දේශපාලනය කරනවා, ඒ වෙනුවෙන් උදව් කරනවා. ඉතින් එතුමා දේශපාලනයෙන් අයින් වෙලා මැදවුරුන්ට ගියා. එදා ජනතාව තීන්දුවන්න ඉතින් මම මගේ වැයකට ගිහිල්ලා ඉතින් නැවත එතුමා දේශපාලනට ආවා. ඊටත් වැඩිය චෝදනා ඉදිරිපත් කළා. ඒ චෝදනා වලට මුහුණ දෙන්න මම සූදානම්.
සෞදි අරාබියේ මාස 9ක බිලින්දියක මිය යාමේ සිද්ධියකට මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් එම දඬුවමෙන් නිදහස් වී දිවයිනට පැමිණියා. 29 හැවිරිදී මාණික්කම් රාණි නැමැති මෙම කාන්තාව ගලේවිල 44 කනුව ප්‍රදේශයේ පදිංචි කාරිණියක්. පිරිසිදු කරන්නියක ලෙස රට රැකියාවකට ගිය ඇය සේවය කළ නිවසේ කුඩා බිලිඳියක 2014 වසරේ නොවැම්බර් 15 වනදා මිය ගොස් ඇත්තේ සූප්පුවක් උගුරේ සිටවීමෙන්. දරුවාගේ මුඛයෙහි සූප්පුව සවි කළ බෝතලය මාණික්කම් රාණි විසින් තබා තිබූ අතර ඒ අනුව මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හාම්පුතුන් ඇයව පොලිසියට බාර දී තිබුණා. අනතුරුව වසර 10ක සිර දඬුවමකින් පසු ඇය ගෙල සිඳ ඝාතනය කිරීමට සෞදි අධිකරණය නියෝග කළා. කෙසේ වෙතත් සිද්ධියට අදාළව ලක් රජයෙන් සිදු කළ කරුණු දැක්වීම් වලින් පසුව ඇයට වසර 1 සිර දඬුවමක් ලබා දී නිදහස් කිරීමට සෞදි බලධාරීන් පියවර ගත්තා. අයවෙහින් මාර්ග නීති උල්ලංඝනය කිරීම වෙනුවෙන් පැන වූ අවම දඩය සාධාරණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප්‍රදීපන් මහතා පවසනවා. අයවැය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව කියා සිටියා. අයවැයෙන් මාර්ග නීති සංවර්ධනය කිරීම වෙනුවෙන් පැන වූ අවම දඩය සාධාරණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප්‍රදීපන් මහතා පවසනවා. අයවැය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. අයවැය විසින් ඉදිරිපත් කරන 2017 හයවැය තුල මාර්ග නීති කඩකරන වියතුරුවන්ට රුපියල් 2500ක දඩ නියම කරලා තියෙනවා. ඒකට දැන් විරෝධතාවක් පවත්වගෙන යනවා. නමුත් රියතුරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා 2500 ගෙවීමට මොනවටද ඕන බය වෙන්නේ කියලා. පෞද්ගලික කාලය බලද්දී දවසකට 1000කට වැඩි පිරිසක් මරණයටපත් වෙනවා, රෝගල්ගත වෙනවා. පාරෙන් කොයි පැත්තෙන් ගියොත් එම දාම මාධ්‍ය වලින් අපි දකින්නේ රිය අනතුරු. පෞග අවුරුදු 2-3 බලද්දී ඉස්සරහට වඩා වැඩි වැඩ දෙනවා මේ මාර්ග නීති කඩකිරීම. ඒව සීමා කරන්න තමයි රජයේ කීපවරක් උත්සාහ කරා. ඒක සාර්ථකුන්නේ අන්තිම මොහොතේ ඒගොල්ලෝ තීන්දුව අරන් තියෙනවා. ඒකට ගෙවෙන දඩ ප්‍රමාණය 2500 දක්වා වැඩි කරලා දෙනවා. ඇත්තටම මේක වැදගත් වෙන දෙයක්. මාර්ගවලින් ගමන් කරන ජනතාවට දැන් ආරක්ෂාවක් නැහැ. කවුරුද දැන් බය? ඉස්කෝලේ ළමයි උදේ ගියොත් අවස එනකන් ඒගොල්ලන්ට බයයි. මෙවර ජල ගාස්තු සංශෝධනය අය නොකළහොත් ලබන වසරේදී ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. සෑම වසර 3කට වරක්ම ජල ගාස්තු සංශෝධනයක් සිදු කරන බවත් ඒ අනුව පසුගිය වසරේ ගාස්තු සංශෝධනයක් සිදු නොකළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මේ වන විට ජල සම්පාදන මණ්ඩලයේ පාඩු ලබන ආයතනයක් නොවන නමුත් කඩිනමින් ජලගාස්තු සංශෝධනයක් සිදු නොකළහොත් ලබන වසරේදී රුපියල් බිලියන 9ක පාඩු ලබන ආයතනයක් බවට ජල සම්පාදන මණ්ඩලය පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ වන විට නල ජල පහසුකම් ලබන්නේ සමස්ත ජනතාවගෙන් 45% බවත් එක් නිවසක් සඳහා අලුතින් ජලය ලබා දීමට ජල සම්පාදන මණ්ඩලය විසින් රුපියල් 1,405 අතර මුදලක් වැය කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. එළඹෙන 2017 වසරේදී රුපියල් බිලියන 300කට වැඩි මුදලක් වැය කිරීමට මණ්ඩලය බලාපොරොත්තුවෙන් පසුවන අතර එම ආයෝජනයන් හරහා ඉතිරි 55% ජනතාවට අලුතින් ජලය ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මාලදිවයිනේ ගණික අවෘත්තිය සඳහා කාන්තාවන් යැවූ ජාවාරමක ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්. මේ වන විට ලාංකික කාන්තාවන් 100කට අධික ප්‍රමාණයක් මාලදිවයිනේ ගණිකා වෘත්තිය සඳහා මෙම සැකකරුවන් දෙදෙනා විසින් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව කාර්යාංශයට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකූරල මහත්මියගේ උපදෙස් පරිදි විශේෂ මෙහෙයුමක් පසුගිය මාස 1 තුළ සිදු කිරීමෙන් අනතුරුව පෙරේදා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා දිවයිනේ ප්‍රදේශ ගණනාවක කාන්තාවන් මාලදිවයිනේ ගණිකා වෘත්තිය සඳහා යොදවා ඇති බව කාර්යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. සැකකරුවන් ළඟ තිබී මාලදිවයිනේ ගණිකා සේවය සඳහා යෙදවූ කාන්තාවන් විශාල ප්‍රමාණයකගේ ඡායාරූප හා යැවීමට නියමිත කාන්තාවන්ගේ ඡායාරූප හා ගමන් බලපත්‍රද විමර්ශන නිලධාරීන් බහරයට ගෙන තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ බංගලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහාද පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
තවත් කාන්තාවන් පිරිසක් සංචාරක වීසා මත බංග්ලාදේශයට යවා ඇති අතර ඔවුන් එරට ප්‍රභූ පුද්ගලයන්ට අලෙවි කරන බව සැකකරුවන් අනාවරණය කරගෙන තිබෙනවා. මෙම එක් කාන්තාවකට මසකට රුපියල් 150,000ක බැටුපක් ලබා දෙන බවද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. මෙම වැටලීම සඳහා කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ උපතිස් මත විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අර්ජුන් මාහියාකන්ද මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් රැසක් සහභාගී වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා ශ්‍රී ලංකාවේ ඇති එකම නිවාඩු නිකේතනයේ බැඳ තිබූ දැවැන්ත බඹර වදයක් ඉවත් කෙරුණා. ඒ බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා ලංකාවේ ඇති එකම නිවාඩු නිකේතනය වූ නුවරේලිය සෙන්පති මැදුරේදී මෙම දැවැන්ත බඹර වදය සහ තවත් කුඩා ප්‍රමාණයේ බඹර වද කිහිපයක් බැඳ තිබුණා. පසුගියදා පියල් නිශාන්ත මන්ත්‍රීවරයාටද මෙහිදී බඹර ප්‍රහාරයක් එල්ල වුණා. පසුව ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කළ දැනුම් දීම අනුව ඒ ඉවත් කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව මෙම බඹර වද ඉවත් කිරීම පැවරුණේ බිඟු සම්පත සුරැකීමේ සංවිධානයටයි. පසුව එහි නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ මෙම මෙහෙයුම සාර්ථකව නිම කළා. 1905 මවුන්ට් බැටන් ස්වාමිවරයා නුවරඑළියේ ඉදිකර ඇති මෙම සෙන්පති මැදුර මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙනුවෙන් නිවාඩු නිකේතනයක් වශයෙන් යොදාගෙන තිබෙනවා. මැදුරේ ඉහළ මහලේ එක් ජනේලයක් අසල අඩි 5ක් පමණ දිග විශාල බඹරයක් තිබූ අතර මැදුර පිටුපස ඉහළ පියස්සේ තවත් බඹර දෙකක්ද තිබූ බවයි නිලධාරීන් පැවසුවේ. මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමන රතන හිමියන්ට එරෙහිව එරාවුර් සංචාරක අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබෙනවා. ජාතීන් අතර සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රචණ්ඩ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ මතභේදයට ලක් වී සිටින බවයි වාර්තා වුණේ. දෙමළ ජාතිකයෙකුට අයත් ඉඩමකට බලහත්කාරයෙන් පිවිසීම මුල් කරගනිමින් හටගත් මතභේදයකින් අනතුරුවයි එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබ තිබෙන්නේ. එම අධිකරණ නියෝගය අනුව අම්පිටියේ සුමනරත්න හිමියන්ට අදාළ ඉඩමට යළි පිවිසීම තහනම් වනවා. ඒ පහ මාර්ගයේ දමිළ ගම්මානයක පිහිටි ඉඩමට ඇතුල් වී එහි බෞද්ධ විහාරයක් පැවති බවක් පවසමින් සුමන හිමියන් ගම්වාසීන් සමග විවාදයක පැටළුණා. මේ අවස්ථාවේ පොලිසිය අධිකරණ නියෝගය උන්වහන්සේට දැනුම් දී තිබෙනවා. මහා මාර්ගයේ පෙළපාලි පැවැත්වීම, මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වීම, ඉඩමකට බලහත්කාරයෙන් ඇතුල්වීම, එම ඉඩම තුළ ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කිරීම, සලකුණු හෝ ගස් සිටුවීම, රැස්වීම් පැවැත්වීම තහනම් කරමිනුයි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන්නේ. සෙන්කලඩි බදුල්ල මාර්ගයේ පිහිටි පන්කුඩාවේලි ගමේ පිහිටි අදාළ පෞද්ගලික ඉඩමේ බෞද්ධ පුරාවස්තු ඇති බවයි අම්පිටියේ සුමනරත්න හිමියන් පවසන්නේ. අපි බය වෙන්නේ නැහැ මේ තරජනවලට. අපි බය වෙන්නේ නැහැ මේ තරජනවලට. පිස්සුද? අයියෝ. අයයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් අද දිනේදීත් උද්ඝෝෂණයක් පැවැත්වුණා. පීඨාධිපතිවරයා ඇතුළු පරිපාලනය සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් අදාළ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාට මාස 6ක පන්ති තහනමක් මේ වන විට පවත්වා තිබෙනවා. එම පන්ති තහනම පසුගිය මැයි මස 30 වනදා සිට ක්‍රියාත්මක විය යුතුවත් එදින හෝ ආසන්න දිනයක දඬුවම නොදී ඔක්තෝබර් මස 19 වනදා සිට පන්ති තහනම ක්‍රියාත්මක කිරීමට පරිපාලන කටයුතු කර ඇති බව විරෝධතාවයට එක් වූ සිසුන් සඳහන් කළා. මාස 5ක පමණ කාලයක් ප්‍රමාද කොට දඬුවම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් විභාගයේ අතපසුවීම, පෙනී සිටි විභාගයේ ප්‍රතිඵල මත ඔහු සමත් වූද විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානයට සහභාගී වීමට අවස්ථාව අහිමිවීම ආදිය සිදුවන බව විරෝධතාවයේ නියැලි සිසුන් ප්‍රකාශ කර සිටියා. මේ දවස වෙන විටත් අපි මේ මෙතෙන්ට රැස්සලා තියෙන්නේ අපේ පීඨයේ ශිෂ්‍ය විද්‍යු අසාධාරණ පිළිතුරු ලබා ගන්න. මොකද මේ පීඨයේ හිටපු සභාපති සහෝදරයෙක් වෙන එම සහෝදරයා සභාපති වශයෙන් කටයුතු කරලා තියෙන අතිවිශේෂ සිදුවීමක් මුල් කරගනිමින් ඒ සහෝදරයාගේ ඉවත් වීමට තව දවස් කීපයක් තිබ්දී මාස 6ක පන්ති තහනම ලබා දෙනවා. මීට වසර 1000කට කලින් සිදුවිච්ච සිදුවීමක් මුල් කරගනිමින් අපි විශ්වාස කරනවා ගම් ශිෂ්‍යයෙකුට
සියුදිග තොරතුරු කෙටියෙන් ගෙන සියුදිග විශේෂාංගය දැන්. කුරුණෑගල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම මෙහෙවා ඇත්තේ පාතාල නායකයෙකු බව හෙළි වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු වුණා. මෙම වෙඩි තැබීම සිදු කළ කල්ලිය මෙහෙ වූයේ දේමුනි හැරල්ඩ් රෝහන් ද සිල්වා හෙවත් රෝහා නැමැත්තා බවටයි මේ වන විට පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. මෙම පුද්ගලයා අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වවුනියාව ප්‍රදේශයේ නිවසක ඇතිකරන බැල්ලියක වෙනස්ම ආකාරයේ පැටවකු බිහිකර තිබෙනවා. නිවසියන් පැවසුවේ උපත ලබා සුළු වේලාවකින් අදාළ පැටවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. බලු පැටියෙකුට සමාන ශරීරයකට හිමිකම් කියන නමුත් අදාළ සත්වයා බැලූ බැල්මටම බලු පැටියෙකු නොවන බවට පෙනී යන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. රාජ්‍ය සහ අර්ධරාජ්‍ය යන අංශවල සේවා නියුක්තිය පිළිබඳ සංගණනයක් අද සිදු කෙරුණා. රාජ්‍ය සහ අර්ධරාජ්‍ය යන අංශවල සේවා නියුක්තිය පිළිබඳ මෙම සංගණනය මෙවර සිදු කෙරෙන්නේ 11 වන පරටයි. රජයේ තීරණ ගැනීමේ කාර්යය සඳහා මෙහි ප්‍රතිඵල ඉතා වැදගත් වෙනවා. පාර්ලිමේන්තු සභාගර්භයේ නවීකරණ කටයුතු සිදු කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේස මතට ලිඛිත පිටපත බලාගෙන කියවීම සඳහා ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍ර සවිකරන්න යෝජනාවක් ඉදිරිපත් වුණා. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී මූලාසනයෙන් මෙම ඉල්ලීම සිදු කළා. දුම්රිය සේවක එකමුතුව කොළඹදී විරෝධතාවක නිරත වුණා. ඒ සේවක ප්‍රශ්නයක් මුල් කරගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් අනියම් සේවකයන් 2000කට අධික පිරිසක් ස්ථිර නොකිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවැත්වුණා. වසරක් ගත වුවත් ඔවුන්ව ස්ථිර කර නොමැති බවයි විරෝධතාකරුවන් සඳහන් කළේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමාවක් ඇතැයි පවසමින් අගමැති නරේන්ද්‍ර මෝදී ඉන්දිය මාධ්‍යයට අනතුරු ඇඟවීමක් කළා. ඉන්දිය අගමැතිවරයා එම මාධ්‍ය සීමාව උපමාවකින් විස්තර කිරීමටද කටයුතු කළා. තමන් සිදු කරන්නේ මවක් සිය දරුවන්ට පමණ ඉක්මවා ආහාර නොගන්නා මෙන් දෙනු ලබන උපදේශනයකට සමාන කරුණක් බවයි නරේන්ද්‍ර මෝදී එහිදී කියා සිටියේ. පසුගියදා ඉන්දිය බලධාරීහු NDTV චැනලයට පැය 24ක කාලයකට බලපවත්වන පරිදි විකාශන තහනමක් නිකුත් කළා. එම දඬුවම පනවා තිබුණේ පසුගිය ජනවාරි මාසයේ එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයක් වාර්තා කිරීම මුල් කරගෙනයි. එහෙත් නෛතික අභියෝගයක් හමුවේ එම තහංචිය අත්හිටුවීමට දිල්ලි බලධාරීහු පියවර ගත්තා. දිල්ලි බලධාරීන් පවසන්නේ NDTV චැනලය රටේ ආරක්ෂාව පරතුවට තබන බවයි. නමුත් එම මාධ්‍ය ජාලයේ එකී චෝදනාව බැහැර කරනවා. යේමන රජය හා එක්වීමට තමන් කැමති බව අල් හවුති සටන්කරුවන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ගැටුම් අවසන් කිරීමට කැමති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මැදිහත්වීමෙන් අල් හවුති සටන්කාමින් සහ සෞදි හිතවාදී යේමන ජාතික රජය අතර සටන් විරාම ගිවිසුමක් බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක කරලීමටද කටයුතු යොදා තිබෙනවා. හවුති සටන්කාමින්ගේ දේශපාලන කවුන්සිලයේ අන්සරුල් හා කණ්ඩායමේ සාමාජික මොහොමඩ් අල් බුකාති මෙය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නමුත් එවැනි සිද්ධියක් සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි ලීගයෙන් නිල වශයෙන් තහවුරු වී නැතැයි වාර්තා වෙනවා. පසුගිය වසරේ සිට සෞදි ගුවන් හමුදාව යේමනයට එල්ල කරන ප්‍රහාරවලින් මෙවන විට සිවිල් වැසියන් 11,403 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් මිලියන 3කට ආසන්න යේමන වැසියන් අවතැන් වේ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙනවා. සෞදි ගුවන් හමුදාව පහර දෙන්නේ යේමනයේ රජය පෙරලා දැමු ඉරාන හිතවාදී හවුති ෂියා සටන්කාමීන්ට සහ ඔවුන්ට සහය දක්වන යේමන් හමුදා සෙවලුන්ටයි. ඇමරිකාවේ නව ජනපති වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති බෂීර් අල් අසද් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
අවංකවම ISIS ත්‍රස්තවාදය මුලිනු පුටා දැමීමට කටයුතු කරනවා නම් ඔහු සිරියාවේ හොඳ මිතුරෙකු වනු ඇති බවයි සඳහන් කර ඇත්තේ. තමා සිරියාවේ ISIS ත්‍රස්තවාදීන් මුලිනු පුටා දමන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ රැලිවලදී සඳහන් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවති පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදීද ට්‍රම්ප් හේ බව තහවුරු කර තිබෙනවා. කෙසේ නමුත් එය සිදුකරන ආකාරය ගැන පැහැදිලි නොකළ බවයි පැවසෙන්නේ. සිරියාව සහ ඉරානය ආසියාවේ ISIS ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සටන් වදින බවත් ආසියානු අර්බුදයට විසඳුමක් සෙවීමට නම් පළමුවෙන්ම මෙම ත්‍රස්තවාදීන් විනාශ කළ යුතු බවත් සිරියානු ජනාධිපති බෂිල් අල් අසාද් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතිකයන් මෙසේයි. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 147යි 174යි, යුරෝ එකක් රුපියල් 158යි 710යි, සෞදි අරාබියේ රියල් එකක් රුපියල් 39යි 739යි, එක්සත් අරාබි එමීර් ඩිරාම් එකක් රුපියල් 40යි 722යි, ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 208යි 766යි, කුවේට් ඩිනාර් එකක් රුපියල් 485යි 784යි, ඕමන් රියල් එකක් රුපියල් 383යි 775යි, කටාර් රියල් එකක් රුපියල් 40යි 158යි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් සමග ඊයේ පැවති එක් දින තරගයෙන් ලකුණු 62ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 227ක් ලබාගත් අතර සියල්ලන් දැවී ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 165ක් පමණයි. ශ්‍රී ලංකා නායක උපුල් තරංග කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීමට තීරණය කළා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 49යි පන්දු දෙකක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 227ක් ලබා ගැනීමට හැකි වුණා. කොදෙව් විනිම අවසන් වන විට කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළට ඔසවා තබමින් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජොනත කාට ලකුණු 54ක් රැස් කරගෙන සිටියා. පිළිතුරු විනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 43යි පන්දු එකක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 165ක් පමණයි. පළමු තරගයේදී ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන ගිය ධනංජය ද සිල්වාට මෙම තරගයේදී සාර්ථක වීමට කොදෙව් පන්දියවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවු අතර ශ්‍රී ලංකා පිළේ පළමු කඩුල්ල වශයෙන් ලකුණු 3ක් ලබා සිටියදී ඔහු දැවී ගියා. පන්දු 40කට මුහුණ දෙමින් වේගවත් පිතිප්‍රහාරයක් දියත් කළ සචිත් පෙරේරා 4.5ක් සහ 6.2ක් සමගින් ලකුණු 45ක් රැස් කරා. නොවැම්බර් මස 19වැනිදා සිට 27වැනිදා දක්වා මැලේසියාවේදී පැවැත්වීමට නියමිත පස්වැනි ආසියානු හොකී කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. එහි නායකත්වය ලබා දී ඇත්තේ නිලන්තද සිල්වාටයි. මාස 5ක් ඇතුළත ක්‍රීඩකයන් 24 දෙනෙකු සහභාගී කරවා ගනිමින් පුහුණු සැසියක් පැවැත්වූ අතර එහිදී වඩාත් හොඳින් දස්කම් දැක්වූ ක්‍රීඩකයන් 18 දෙනෙක් මෙම තරගාවලිය සඳහා නම් කර තිබෙනවා. එහි වත්මන් පුහුණුකරුවන්නේ ජාතික හොකී ක්‍රීඩක අනුරුද්ධ හෙරත් බණ්ඩාරයි. පසුගිය අප්‍රියල් මාසයේදී පැවති ලෝක ලීග් ශූරතා පිරිමි හොකී තරගමාලාවේ අනුශූරතාවේ දිනාගත් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකින් 17 දෙනෙක් මෙම කණ්ඩායමටද ඇතුළත් කර ඇති බවත් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටි MM මුලාෆර් නැවතත් කණ්ඩායමට එක් කර ඇති බවත් අනුරුද්ධ හෙරත් බණ්ඩාර මහතා සඳහන් කළා. ඒ සමගින් අදට නියමිත කොළඹ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය මින්නිමාවට පත්වෙනවා. යළිත් හමු වෙමු හෙට රාත්‍රියේ අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. අයිබෝවන්.